අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිද හරියටම කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ට මුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල අගමැති දුහුරෙන් ඉල්ලා අසන බවට පළවන වාර්තා අසත්‍යයි අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක් තවමත් රට පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට උදෑසන 6න් අවසන් ඇඳිරි නීතිය මැදත් උද්ඝෝෂණ සමගි ජන බලවේගය නිදහස් චතුරස්‍රය අසල විරෝධතාවයක පොලිසිය සමග උණුසුම් තත්ත්වයක් පේරාදෙණියේ විරෝධතාවයේ නිරත සර්සවිසිසුන්ට පොලිසියෙන් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර මිරිහානේදී විරෝධතාවයක නිරත වූ පුද්ගලයෙකු විදුලි සැර වැදී මරුට ලොව වටා සිටින ශ්‍රී ලාංකිකයිනුත් විරෝධතාවලට එක් වෙයි හදිසි නීතිය ඇඳිරි නීතියට අමතරව වෙරළෙත් ඉන්න බැරි තවත් ගැසට්ටුවක් එළියට ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය අවහිර කරයි සවස 3:30ට සමාජ මාධ්‍ය අවහිර ඉවතට දිවයිනේ සියලුම ප්‍රාථමික අංශ සිසුන්ට හෙට සිට 18වනදා දක්වා නිවාඩු රටේ අර්බුදකාරී තත්ත්වය ගැන ත්‍රිනිකායික මහානායක හිමිවරුන්ගෙන් නිවේදනයක් ජනපති සහ අගමැති හමු වුණා අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවන්න යෝජනා කළා ඉදිරියේදී එම වැඩපිළිවෙල සාර්ථක වනු ඇති බවට විමල් වීරවංශගෙන් විශ්වාසයක් ප්‍රථමයෙන් දේශීය පුවත් මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය දොරෙන් ඉවත් වන බවට පළවෙනි වාර්තා අසත්‍ය බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා විවිධ මාධ්‍ය ඔස්සේ අග්‍රාමාත්‍යවරයා දොරෙන් ඉල්ලා අස්වි ඇති බවට පළවෙනි වාර්තා පදනම් විරහිත වන අතර එවැනි සැලසුමක් දැනට නොමැති බවද අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා මුලින්ම අප්‍රේල් මාස පළමු වෙනිදා හදිසි නීතිය දැම්මා දැන් ඊයේ හදිසියෙම ඇඳිරි නීතිය දැම්මා දැන් මධ්‍යම රාත්‍රියේ වෙරළේවත් ඉන්න බැරි වෙන්න ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තවත් අතිවිශේෂ ගැසටුවක් ගැහුවා අපේ රටට ඇඳිරි නීතිය හදිස්සි නීතිය අලුත් දේවල් නෙමෙයි. යහපාලන ආණ්ඩුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් එක් වතාවක් සමාජ මාධ්‍ය අවහිර කළා. ඉතිහාසයේ පුරාම වැඩි අවස්ථා ගණනකදී ඇඳිරි නීතිය පනවලා තියෙන්නේ ජාතීන් අතර ගැටුම් බලක්ව ගන්න. ඒ වගේමයි පවතින රජයට එරෙහි වන අවස්ථාවලදීත් ඇඳිරි නීතිය පනවලා තියෙනවා. දැන් වත්මන් රජයට මෙතරම් හදිස්සියේ ඇඳිරි නීතිය පනවන්න වුණේ ඇයි? ආසන්නම හේතුව මිරිහානේ සිද්ධිය ජනාධිපතිතුමාගේ පෞද්ගලික නිවස ඉදිරිපිට ඇති වූ අරගලකාරී අවස්ථාව කඳුළු ගෑස් ගහලා බැටන් පොලු පහර දීලා රබර් උණ්ඩවලින් වෙඩි තියලයි අවසානයේ පිරිස පළවා හැරියේ මාධ්‍යවේදීන්ටත් හොඳට හොයලා බලලම ගැහුවා හැඳුනුම් පත බල්ලට දාලයි පහර දුන්නේ දැන් ඇත්තටම මේ විරෝධතාවයත් එක් රැයකින් එක් සැනකින් ඇති වුවක් නෙවෙයි දැන් මාස ගානක ඉඳලා අපේ රටේ ජනතාව දහදු කිනිනවා පටන් ගත්තේ කිරිපිටි පෝලිම් වලින් මේ ජනතාව තමන්ගේ දුක කියන්න අද නගරවලට රැස් වෙන්න නියමිතව තිබුණා නමුත් රජයේ හදිස්සියම ඇඳිරි නීතිය දැම්මා ඒ ඊයේ පස්වරු 6 සිට හෙට පෙරවරු 6 දක්වායි හදිසි නීතිය සහ ඇඳිරි නීතිය පනවනු ලැබුවේ සාමය ජන ජීවිතය හා මහජන පෞද්ගලික දේපල ආරක්ෂා කිරීමේ අරමුණ ඇතිව බවයි අද රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ නිවේදනයේ දැක්වෙන්නේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස සාමකාමී ලෙස විරෝධී පෑමේ අයිතිය රකින්නට රජයේ බැඳී සිටින බවත් ඒ නිවේදනයේහි දැක්වෙනවා ජනාධිපතිතුමා ඊයේ රාත්‍රියේ නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයකින් වෙරළෙවත් එක්කාසු වෙන්න බෑ කියලා සඳහන් කරලා තිබුණා දැන් රජය මේ සියලු නිවේදන නිකුත් කරන අතර අද මුහුණු පොත Instagram WhatsApp ඇතුළු සමාජ මාධ්‍යට බාධා කළා ආරක්ෂක අමාත්‍යාංශය විදුලි සංදේශන නියාමන කොමිසමෙන් කළ ඉල්ලීමකට අනුවයි මේ සමාජ මාධ්‍ය අවහිර කරනු ලැබුවේ. ඒ සමග සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාපාර පවත්වගෙන යන්නන් දැඩි අපහසුතාවයකට පත් වුණා. විදුලි සංදේශන නියාමන කොමිසම හෝ ආරක්ෂක අමාත්‍යාංශය නෙවෙයි මේ රටේ දුරකථන සමාගම්වල බිල් ගෙවන්නේ. බිල් ගෙවන්නේ ජනතාව. බිල් ගෙවන ජනතාවට අන්තර්ජාල පහසුකම් සැලසීම දුරකථන සමාගම්වල වගකීමක්. අතේ සතේ නැතුව දුක් විඳින ජනතාව මෙහෙම ගියොත් දුරකථන බිලුත් වර්ජනය කර
කරන්න පුළුවන්. කෙසේ නමුත් අද සවස්වරුව වන විට මේ සමාජ මාධ්‍ය තහනම ඉවත් කරන්න රජය ක්‍රියා කර තිබුණා. මේ පසුබිම තුල ශ්‍රී ලංකා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ සභාපති ඖෂධ සේනානායක සියදුරෙන් ඉල්ලා සිටි තිබෙනවා. හේතුව ලෙස ඔහු දක්වා ඇත්තේ පෞද්ගලික කරුණක්. මේ අතර අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාත් සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ සමාජ මාධ්‍ය අවහිර කිරීම කිසිසේත්ම අනුමත කරන්නේ නැති බවයි. සමාජ ක්‍රියාකාරිකයෙකු වූ තිසර අනුරුද්ධ බණ්ඩාරව ඊයේ පොලිස් අත්අඩංගුවට ගත් බව යලිත් මතක් කළ යුතුයි. අත්අඩංගුවට ගැනීමට හේතුව ලෙස දැක්වේ සමාජ මාධ්‍ය උපයෝගී කරගෙන මහජනතාව කැළඹීමට උත්සාහ කිරීම. ඔහුට ඊයේ රාත්‍රියේම ඇප ලැබුණා. නීතිඥයින් 200කට වැඩි පිරිසක් සොකමැත්තෙන් රාත්‍රියේම පැමිණ තිබීම විශේෂත්වයක්. දැන් අපේ ළඟම මිතුරා චීනයේනේ. චීනය තුල සමාජ මාධ්‍ය නිදහස නැති බවත් මතක තබා ගත යුතුයි. රටක් ඔසවා සිටින ඔසවා තබන කුළුණු නැත්තං ස්තම්භ හතරම ශක්තිමත්ව තිබිය යුතුයි. එවිටයි ඒ රටට ලෝකයේ හමුවේ නැගී සිටින්න පුළුවන්. විධායකයේ, ව්‍යවස්ථාදායකයේ, අධිකරණයේ සහ ජනමාධ්‍යයේ කුළුණු හතර බව අප ඊයේත් මතක් කළා. කවුරුන් හෝ හිතනවා නම් භාෂණයේ ලිවීම අයත් ජනමාධ්‍ය කුළුණ කුඩු කරන්න මතක තියාගන්න අනිත් කුළුණු තුනෙන් ඉන්න වෙන්නේ බොරු කකුල් කාර්යා වගේ කියලා. මේ මොහොතේ අධිකරණ කුළුණේ ශක්තිමත් කොටසක් වන නීති ප්‍රජාව සොකමැත්තෙන් 500-600 වැනි විශාල සංඛ්‍යාවලින් නැගී සිටීම විත්තිකරුවන් වෙනින් පෙඩී සිටීමද අප මහත් ඉහලින් අගය කරනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය අද නිදහස් චතුරාශ්‍රය අභියසදී විරෝධතාවයක නිරත වුණා. මේ අතර ජනතා විමුක්ති පෙරමුණද රටපුරා විරෝධතා සංවිධානය කර තිබුණා. වත්මන් රජයට සහ රජයේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් අදත් රටපුරා විරෝධතා සංවිධානය කර තිබුණා. ඒ පොලිස් ඇඳිරි නීතියද නොතකමින්. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජනබලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් අද පෙරවරුවේ නිදහස් චතුරාශ්‍රය අභියසදී විරෝධතාවයක නිරත වුණා. නිදහස් චතුරාශ්‍රයට ප්‍රවිෂ්ඨ වන සියලු මාර්ග අවහිර වන පරිදි මාර්ග බාධක යොදා තිබූ අතර එහිදී පොලිසිය සහ මන්ත්‍රීවරුන් අතර දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා. මේ රටේ කිසිම පුද්ගලයෙකුට ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට මේ රටේ ජනතාවගේ සිවිල් දේශපාලන ආර්ථික සමාජීය ආගමික සංස්කෘතික අයිතීන් උල්ලංඝනය කරන්නට කිසිසේත්ම හැකියාවක් නැහැ. ඒව ආරක්ෂා කරලා තිබෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ. මේක ශීලාචාර ශිෂ්ට සම්පන්න යුක්තිගරුක ගුණගරුක ප්‍රජාතන්ත්‍රවාදී රටක ක්‍රියාත්මක නොවිය යුතු දෙයක්. මේ අමනෝඥ ආණ්ඩුව අපි ගෙදර යවනවා. හැබැයි හොඳට මතක තියාගන්න, අපි සූදානම් නැහැ පැලස්තර ආණ්ඩු බිහි කරන්න. ඔලු ගෙඩි මාරු කරලා මේ ඇමතිකම් බෙදාගන්න. බොහෝ දෙනෙක් කියනවා අපිට 113 හදලා දෙන්නලු රට කරන්නලු. එහෙම හරියන්නේ නැහැ. අපි එන්නේ ජනතා ආශිර්වාදෙන් ජනවරමක් සමග. මේ අතර පේරාතනිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සංවිධානය කර තිබූ දැවැන්ත විරෝධතාවයකට අද පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළා. ඒ ගලහා මන්සන්ධියේදී
විමුක්ති පෙරමුණද රට පුරා විරෝධතා සංවිධානය කර තිබුණා. ප්‍රධාන විරෝධතාවයේ පැවැත්වුනේ මහරගම නගර මැදේදී. ආරක්ෂක ආයතනවල ඉන්න මහතුරුන්ටත් ඉල්ලීමක් කරනවා විවෘතව. ඔබත් මේ රටේ බදු ගෙවන ජනතාවගේ සල්ලි වලින් ජීවත් වෙන්නේ. මේ දුවා පුතාද පොලිමේ ඉන්නවා. රයිට් නැතුව කරවලේ ඉන්නවා. ඒ හැමෝටම තියෙන පොදු අයිතිය වෙනුවෙන් පොදු අරගලයක් මේ ක්‍රියාත්මක වෙන්නේ. පක්ෂපාත ભેදයකින් නැතුව මේ කියන අරගලයට හෙට දවසේදී ආරක්ෂක අංශවල මහතුරුත් එකතු කරගන්නවා. මේ අද ඇදිරි නීතිය දාලා තියෙන්නේ වසංගතේ මර්ධනය කරන්න නෙවෙයි. රටේ ත්‍රස්තවාදී ක්‍රියාවක් ඇවිල්ලා නෙවෙයි. මේ රටේ ජනතාවගේ ජීවිත වසංගතෙන් නැති වෙනකොට වෛද්‍ය විශේෂඥයෝ සෞඛ්‍ය ශාස්ත්‍රය කිව්වා රට වහන්න ඇදිරි නීතිය දාන්න කියලා. ඒ වෙලාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඒකට අහුන්කම් දුන්නේ නැහැ. ඒ වෙලාව උද්දච්ච විදියට හිටියා. හැබැයි අද තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න තමන්ට එන ජන විරෝධය වළක්ව ගන්න අද ඇදිරි නීතිය දාලා තියෙනවා. මේ ඉහළ යන බාණ්ඩ මිල බාණ්ඩ හිඟ ඇතුළු රජය ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් රටපුරා ජනතාව වීදි බැස විරෝධතාවයේ නිරත වූ ආකාරයයි. මට කියන්න තියෙන්නේ අපිට අපි සිංහල දෙමළ මුස්ලිම් අපි සියලුම ජනතාවට නිදහසේ ඉන්න රටක් ඉතිරි කළා ඒගොල්ලෝ ආපු තැනකට යන්න කියලා තමයි තවත් රට විනාශ කරන්න නැතිව. අපි අන්තවාදීව නෙවෙයි මේ රටේ මිනිස්සු. මම ගුරුවරයෙක් උගන්නපු මෙතන ඇති මං ගියර ගත්තෙම ඕන් තරම්. මේ රාජ්‍ය දේපල විනාශ කරන්නේ නැහැ අපි. අපිට අදහසක් තියෙනවා කියන්නේ. මේ මිනිස්සු ඔක්කොම පව්. මං කොල්ල කෙල්ල ටික ආවේගෙන් අවශ්‍යගෙන ඉන්නේ නැහැ. එහෙම ආවේගෙන් එද්දි මං උන්ට හයිය දෙන්නේ නැහැ. මේ රටේ මිනිස්සුන්ට ආදරේ කියන ඕගොල්ලන්ටත් ආදරේ. ඔය යුනිෆෝම් එක ගඳගෙන ඉන්න කොච්චර අමාරුද? අපි ටී-ෂර්ට් එකක් දාගෙන ඉන්නේ. බඩ හිර වෙලා, සපත්තු හිර වෙලා, ගැලෙව්වහම ගඳ ගන්නවා. මං වැඩිහිටියෙක් ඉඳ කියන්නේ. නැවත වතාවක් පුරවැසියෙක් විදිහට මේ රටේ මිනිස්සුන් බ්ලඩ් බාත් එකකට දාන්න එපා. Thank you මට අහුම් ගන්නුනට. අපි අපුඩියක් ගන්න ඕගොල්ලන්. පවතින ගැටලුකාරී තත්ත්වය හමුවේ සිත්තවුලටපත් පුද්ගලයෙකු මිරිහාන ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවස ආසන්නයේ විදුලි කණුවක් මත වූ ට්‍රාන්ස්ෆෝමරයක නැගී විරෝධතාවයක නිරත වී තිබෙනවා. එහිදී විදුලි සැර වැදීමෙන් මෙම පුද්ගලයා මාර්ගයට වැටී ඇති අතර ඔහු රෝහල් ගත කරන විටත් මියගොස් සිටි බවයි අප වාර්තාකරුවෝ ප්‍රකාශ කළේ. රටේ වත්මන් තත්ත්වයට විරෝධය පා ලොව වටා ශ්‍රී ලාංකිකයින්ද වේදි බැස විරෝධතාවල නිරත වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ පනවා ඇති හදිසි නීතිය සහ ඇඳිරි නීතිය පිළිබඳව යුරෝපා සංගමය සිය කනගාටුව පළ කර තිබෙනවා. සියලුම පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වශයෙන් ජනතාවගේ සාමකාමී විරෝධතා පළ කිරීම මෙන්ම නිදහසේ රැස්වීමේ අයිතිය සුරක්ෂිත කරන ලෙස ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් දැඩිව ඉල්ලා සිටින බවයි යුරෝපා සංගමය ට්විටර් සටහනක් තබමින් සඳහන් කර සිටින්නේ. එමෙන්ම මෙය ශ්‍රී ලාංකීය ජනතාවට අභියෝගාත්මක කාල සීමාවක් බවත් එම තත්වය යුරෝපා සංගමය විසින් සමීපව නිරීක්ෂණය කරන බවත් අදාළ ට්විටර් සටහනේ වැඩිදුරටත් දැක්වෙනවා. මීට සමගාමීව ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති හොග ෂූබර්ට් මහතාද ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබෙනවා. එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ පවතින හදිසි තත්ත්වය ඇතිව තිබෙන්නේ ශ්‍රී ලාංකීය ජනතාවට මිස රජයට නොවන බවයි. මෙම තත්ත්වය ජනතාව වීදිවලට රැගෙන පැමිණ ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. එමෙන්ම සාමකාමීව විරෝධතා පැවැත්වීමට ශ්‍රී ලාංකිකයින්ට අයිතියක් ඇති බව කොළඹ පිහිටි අමරිකානු එක්සත් ජනපද තානාපතිනි ජුලි චන්ඩ් මහත්මිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසනවා. මේ අතර වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වයන්ට එරෙහිව ලෝ අටා රටවල් රැසක ශ්‍රී ලාංකිකයින් සිය විරෝධතා පල කර සිටියා. අපි ඔබ සමඟ ඔබට
இகலையான ஜீவ நிவேதமை ஹெத்வேன் மகஜனதாவ முகனதேன துஷ்கரதாவ பிலிபந்த த்ராயினிகாயக மானாஹிமிவருன் தடி சாங்வேகிய பலக்கிரத்தி பெனவா. அதுவன விட ரட்டே சமஸ்த மகஜனையா இகலையன ஜீவன வியதம ஹேத்வேன் முகனதென துஷ்கரதாவே பிலிபந்தவ த்ராயினிகாயக மகா சங்கரத்னய சங்வேகேட பத்து சிட்டினபவ பவசனவா. அத்தியாவசிய ஆஹார திரவியா ஔஷத சப்பையா கனிமேதி மென்ம இந்தன விதுலிய சஹா கிருஹஸ்த கேஸ் அவசியதா சபுரா கனிமேதி முகனதென துஷ்கரதாவே ஹேத்வேன் ஜனதாவ தடி பீடாவகட பத்து சிட்டினபவை உன்வஹன்சேலா பவசன்னே. மகஜனையா விஷயி சங்வேதீவ தானய பிரியவாச்சனய அர்த்தச்சாரியாவ சஹா சமானாத்மதாவின் யுதுவ அக்ரோதய அவிஹிம்சாவாதி தசராஜ தர்ம மத பதனம்வ மூலிக மகஜன அவசியதா பூர்ணே கரமின் மகஜன சுரக்ஷாவ உதேசா கடையுத்து கிரீம ராஜ்ய பாலனே யுதுகம சஹா வககீம்வவ த்ரைனிகாயக மகனாஹிமிவருன் பென்வாதெனவா. மிம ஆபதாபன் அவஸ்தாவே மகஜனதாவ மத எல்லவி ஏதி ஆர்த்திக பீடனய அவும கிரீமட்டு ரஜே சியலு அனவச வியதம் இவத்கர அமாத்திய வரப்பிரசாத மகஜன சுபசாதனை வெனுவென் கெப்ப கிரீம அவசிய பவத மகனாஹிமிவருன் பவசனவா. மகஜனதாவ வெத அவசிய சஹன கடினமின் லபாதீம ரஜே யுத்துகமக் பவத உன்வஹன்சேலா பென்வாதி திபெனவா. உத்கத வேதி மிம தேவந்த ஆர்த்திக அர்புதே விசந்தாகத ஹெக்கே ராஜ்ய முதல் நிசி கலமனாக்கரணய தூஷணே பிட்டுதக்கீம ரட்டே மகஜன அவசியதா மத பதனம் பிரமுகதா கதகல சங்வர்தன வியாபிருதி சிதுகிரீம திரசர ஜாத்திக பிரதிபாத்தின் மத பதனம் ரட்டட வடாத் உச்சித ஊ தேசிய ஆர்த்திக ஆக்ருத்தியா கொடுநகீம ஹரஹா பமணக் பவத த்ரைனிகாயிக மகனாஹிமியோரின் பிரகாஷு கரசிட்டினவா. மூலிக அவசியதா இட்டுகர கனீமட நொஹக்கிவன விட்ட சொரகம மங் பெஹரீம தூஷணே வஞ்சா புத்கல கஹதன ஆதி விவித அதர்மிஷ்ட கிரியாவான் விஷேஹி ரட்ட வெசியா நிராயாசென்ம பெலமென பவ கூட தந்த சூத்ரிய துல அவதாரணே கர ஏதி பவை மகனாஹிமி வருன் பவசன்னே. மகஜன பீடாவன் பிலிபந்த சங்வேதீவ தீர்ந்து தீர்ண கனீம ஜனதா நுசன்சுன்தாவ தீவிர கிரீமட்ட ஹேத்துவன நிசா அர்புதே சுபாவே பிலிபந்தவ சபுத்திகவ ஜனதா அபிலாஷன் மனாவ வட்டஹாகின விசே சச்ச உபதேஸ் மத நம்மிஷீலீவ மகஜனதாவட பிலிகத ஹேக்கி விசுந்தும் நிசி யாந்திரணையாக மகின் சமாஜ கதக்கரமின் ஜனதா விஸ்வாசிய தினா கனீமட்ட ராஜ்ய பாலன தந்திரே உற்சாக கலையுத்து பவது உன்வஹான் சேலாசிய நிவேதனையின் பிரகாஷகர சிறினவா. பாட்டபக்ஷ பேத பசகலாசிய பௌத்கலிக தேசபாலன நியாயபத்ரன் அமதக கர சியலு மகஜன நியோஜித்தின் சிய வரப்பிரசாத மகஜன சுபசாதனைய உதேசா கேப்பகொட்ட எக்ஸித்வ ஜாதிக பிரதிபத்தியாக சம்பாதனைய துளின் மிம அர்புதை விசதா கனீமட யுகசுலுவ கட்டியது கரணு ஏதை அபேக்ஷா கரண பவை த்ரைனிகாயிக மகனாஹிமி வருன் மிம விசேஷ நிவேதனின் வெடிதுரடத் அவதாரணே கரன்னே. ஜனதாவகின் சங்கவே கிசிது நாயகிகுட்ட ரடாக் பாலனே கிரீமட நொஹக்கி பவ ஜனதா விமுக்தி பெருமனே நாயக பார்லிமெந்து மந்திரி அனுரக் குமார திசாநாயக மகதா பவசனவா. දැන් ජනතාව කියන්නේ මොකද්ද මේ ආණ්ඩුවට ගෙදර යන්න කියන්නේ රටේ ජනාධිපතිවරේ ගුහාගත වෙලා රට පාලනය කරන්න පුළුවන්. ඔහුට පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක් නැති වී තිබෙන්නේ. ඔහුගේ නිවසේ ජීවත් වෙන්න බැරි තත්ත්වයක් නැන් ඇති වී තිබෙන්නේ. ඔහුගේ ශාස්ත්‍ර කරුවන් ගාවට යන්න බැරි තත්ත්වයක් නැන් ඇති වී තිබෙන්නේ. එනිසා ජනතාවගෙන් සැඟවිලා ජනතාවට නොපෙනී රට පාලනය කරන්න බෑ නායකයෙකුට. එනිසා ගෝඨාභය රාජපක්ෂ දැන් තීරුම් ගන්න ඕන තමන්ගේ පාලනය පිළිබඳවත් තමන් පිළිබඳවත් ජනතාවගේ තිබෙන මතය කුමක්ද කියලා. එනිසා මා හිතන්නේ තවදුරටත් මේ ජනාධිපතිවරයාට මේ රට ජනතාව පිළිගන්න පාලකෙක් බවට පත් කරගන්න පුළුවන් වෙවි කියලා. එනිසා ඌ යන්න ජාලි වික්‍රමසූරි ඒ වෙන කවුරුවත් නෙමෙයි මහින්ද රාජපක්ෂගේ ඥාති සොයුර පුංචම්මගේ පුතා තමගේ පවුලේ අයට මහජනයාගේ දන කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරන්න ඉඩ හදලා දී පාලකයෝ මේගොල්ලෝ අද ඇමරිකන් එක්සත් ජනපදයේ අධිකරණයේ තීන්දුව දීලා තියෙන උහිරිය දාන්න කියලා. හැබැයි ලංකාවෙ නඩුව වුණා නිදොස් කොට නිදහස්. ඒ නිසා මේ ජනතාවගේ විරෝධය තිබෙන්නේ ආර්ථික ප්‍රශ්න මතම නෙමෙයි. තමන් ඇස් ඉදිරි පිට මොකද සිද්ධ වෙන්නේ? මිනි මරුවන් එළියට එනවා. නීතිපතිවරයා ගිලා නඩු ඉල්ලාස් කරගන්නවා. අල්ලාස් කොමිසම ගිලා නඩු ඉල්ලාස් කරගන්නවා. බැසිල් රාජපක්ෂගේ නඩුවේ සාක්ෂි ඉස්සරහට විමසන්නේ නැහැ කියලා නීතිපතිවරයා ගිලා කියනවා. ජනතාව මේක බලන් සිටිය යුතුයි. අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට යෝජනා කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.
ඊයේ සන්ධ්‍යාවේදී ජනාධිපතිතුමාන්ගේ ආරාධනාවක් පරිදි මමත් උදේ ගම්මන්පිල ඇමතිතුමා හිටපු ඇමතිතුමත් ඒ වගේම වාසුදේව නානායක්කාර හිටපු ඇමතිතුමත් රිරානාලස් මන්ත්‍රීතුමත් ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් යෙදුණා. ඒ වගේම අද පෙරවරුවේ ගරු අග්‍රාමාත්‍යතුමන් සමග සාකච්ඡාවක් යෙදුණා අපි කීප දෙනාම. මේ හැම සාකච්ඡාවකදීම අපි පෙන්වා දුන්නේ රටේ පවතින වර්තමාන අර්බුදකාරී තත්ත්වය හමුවේ මේ තිබෙන අමාත්‍ය මණ්ඩලයේ ඒ විදිහටම පවත්වාගෙන යන්නේ නැතුව ඒ තිබෙන අමාත්‍ය මණ්ඩලයේ විසුරුවා හැරලා සියලු දේශපාලන පක්ෂ සමග පාර්ලිමේන්තු නියෝජනය කරන පක්ෂ සමග සාකච්ඡා හැකිතාක් දුරට සර්වපාක්ෂික එකඟතාවයක් ඇති කරගන්න උත්සාහ කරන්න ඒ සර්වපාක්ෂික හෝ බහුතර පාක්ෂික එකඟතාවය ඇති කරගෙන අන්තර්වාර පාලනයක් ස්ථාපිත කරන්න එමගින් පමණයි මේ රටේ පුදු ජනතාව තුළින් මතුවෙන මේ දැඩි අප්‍රසාදය හා විරෝධය සමනය කරගන්න පුළුවන් වෙන්නේ ඇති වී තිබෙන පීඩාකාරී තත්ත්වයේ සම්බන්ධ තමන්ගේ විරෝධය තමන්ගේ අප්‍රසාදය පළ කරන්න සාමාන්‍ය ජනයාට තියෙන අයිතියට බාධා කරන්න බෑ බාධා කළ යුතු නෑ එසේ බාධා කිරීමෙන් ජනතා විරෝධය සමනය කරන්නත් බෑ ඒ නිසා ජනතාවගේ විරෝධය මොකද්ද කියන එක හරියට තේරුම් අරන් ඒ අනුව කටයුතු කරන්න. මේ රට අරාජික වෙන්න දෙන්න බෑ. දැන් ආණ්ඩුව මේ විදියට හිතුවක්කාරී පියවර ගත්තොත් හදිසි නීතිය දමමින් ඇඳිරි නීතිය දමමින් එහෙම නැත්නම් සමාජ මාධ්‍යවලට අවහිරතා ඇති කරමින් මේ විදියට කටයුතු කළොත් මේ රටේ මහජන විරෝධය මීට වඩා බලසම්පන්න වෙනවා. ඒකට අග්‍රාමාත්‍ය ධූරය සම්බන්ධයෙන් ගැටලුවක් පැනනවා කියනවා නේද? ඒ සියල්ල වෙනස් විය යුතුයි. ඔබතුමාලා යෝජනා කරනවාද අග්‍රාමාත්‍ය ධූරයට? අපෙන් කවුරුත් එහෙම ඇහුවේ නෑ. ඇහුවොත් අපි කියනවා. පැය තුනක පමණ අඩු කාලයක් තුළ ඇඳිරි නීතිය පැනවීමෙන් අනතුරුව පාර්ශ්ව රසක් අසරණ වුණා. මේ තොරතුරු ඒ පිළිබඳවයි. ඊයේ ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කළේ 3:40ට සවස 6 ඉඳලා ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව මාධ්‍ය අපිටත් කියන්න සිදු වුණා. එහි ප්‍රතිඵලය වුණේ ජනතාව මහමග අසරණ වීම. තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට ආව ගොවීන් හොඳටම අසරණ වුණා. සවස් වරුවේ ඇඳිරි නීතිය නිසා ගැනුම් කරුවන් ආවේ නැහැ. කෙසල් සහ එළවලු වර්ග ආර්ථික මධ්‍යස්ථානයේ තැන තැන ගොඩ ගසා තිබෙන අයුරු දක්නට ලැබුණා. කණ්ඩනා බොණ්ඩනා මිනිසුන් දැඩි නීතිය දාලා කණ්ඩට නෑ මාත්‍ර දැන් අපේ ගවල ළමයිත් අරනවානේ. ලාම්පේ ටිකක් ගන්න නෑ දැන් යන්න ඕන රට දාලා කරවල උත්සාහලා සීනි නෑ ධර්ම රට දාලා කියන්නේ ඉවරයිනේ මාත්‍ර කාට දීලා. අපි දන්නෙත් නෑ මොකද්ද උනේ කියලා. ඇඳිරි නීතිය කියනවා අපේ එළුල් ටික මුකුත් කරගන්න බෑනේ අපිට. බලන්න අපි දුප්පත් මිනිසුන් අපි මේ ඔක්කොම කරන්නේ කිසිම තේරුමක් නැතුව මේ කරේ. ඇඳිරි නීතියක් දාගෙන තේරෙන්නේ නෑ ඉතින් මේ ඉස්සරහට මොනවා කරයිද ගොයියන්ට. වහබීලා මැරෙන්න තමයි වෙන්නේ මේ යනකොට. මහනුවර කටුගස්තොට මැණික් කුඹර ආර්ථික මධ්‍යස්ථානයේ තත්ත්වය ඒකමයි. රාජපක්ෂව ආරක්ෂා වෙන්න මේ ඇඳිරි නීතිය දැම්මම අනිදිස ආරක්ෂාලා නෑනේ. ඔය අනාථ වෙලා එළවලු ගෙනා මිනිසුන්ට වඩු ගන්න ක්‍රමයක් නෑ. කරන අපරාධයක් තමයි මේ කරලා තියෙන්නේ. හැන්දෑ පහෙන් පස්සේ තමයි අපි දන්නේ මේ ඇඳිරි නීතියක් දානවා කියලා. එතකොට පහ වෙනකොට දට විකුණන්න ගොවියෝයි අපි සල්ලිවලට ගේන එළවලුයි ගොවියෝ එළවලු හදලා නැතිනේ මේවා දැන් ගෙනල්ල මේ බලන්න මොකද කරන්න කියලා මේ ලක්ෂ ගානක එළවලුනේ අපිට මේවට දෙනවද රජෙන් දෙනව පොහොර මිටියක් 18 10 20000 දීලා හදලා තියෙන එළවලු මේවා නම් මහා අම්මන තීරණ කලාවත ප්‍රදේශයේ ගොවිනුත් හදිසිය ඇඳිරි නීතිය සමග අසරණ වුණා ඔක්කොම අනසන වෙලා ඉන්නේ මොකද එක පාර හදිසිය මේ හිටි හැටියෙන් කරපු මේ ඇඳිරි නීතිය දැමීම නිසා අනිවාර්යෙන් රජේ වක් කියන්න ඕන එක පාර ගහෙන් ගෙඩියනවා වගේ ඇඳිරි නීතිය දාලා ගොවියෝ විනාශ කරන මාසයක් එකමාර කොට් වෙලා තමයි මේවා මේ හදන්නේ තෙල් පොර නැහැ ගුරියමිටිය රුපියල් 25 30000ට අරගෙන තමයි ගොයියෝ මෙයා කරන්නේ වේලපා උදේ කාලෙක මේ අපිට මේක දැනුම් දුන්නා නම් අපි මේ බඩු ලෑස්ති කරන්නේ නැහැ සවස 6ට තමයි ඇඳිරි නීතිය පැන උනේ යාන්තම් කලවර වැටිගෙන එනකොට ගිනි ගන්න හදවත් එකක් අතුරුගිරියේදී සහ කොට්ටාවේදී දක්නට ලැබුණා උදේ ඉඳලා දරලිපේ ගිනි කාලා කඩල කිලෝ 10ක් තඹ ගන්නවා ලුණු පොල් කෑලි කපාගෙන අඩිය ගෙවෙනකන් කඩල කරත්තේ තල්ලු කරගෙන තැබෑරුමක් ළඟ නතර වෙනවා කඩල කිලෝ එකක් රුපියල් 450ක් විතර වෙනවා රෑ 9:10 වෙනකොට තමයි රුපියල් 23000ක ලාභයක් උපයාගන්නේ ලාභය කිව්වට ශුද්ධ ලාභය නෙවෙයි හදිස්සියෙම ඇඳිරි නීතිය වැටුණා කඩල කිලෝ 7-8ත් එහෙමම ඉතිරි මේ නිහඬ මිනිසාගේ දැසේ කඳුළු සේම අනිත් වෙලෙන්දාගේ වේදනාව වචන බවට පෙරළුණා. හතර වෙනකොට බඩු දාලා ඉවරයි. එක කරත්තයක රුපියල් 12000ක විතර බඩු වල වියදම විතර එක්ක දෙයක් මුන්ට තේරෙන්නේ නැහැ. මේ වගේ 2:50 වැඩ කරන මේ වගේ නිඳිත මිනිසුන්ව මින් ඉදිරියටවත් පත් කරගන්න එපා කියලා තමයි අපිට කියන්න වෙන්නේ මම මහ ජනතාවට. මුන් ඉස්කෝලේක ගිහිල්ලා නැහැ වැස්සකට වම්ම හිටන්නේ. මොන උපාධි ගැහුවා මේ සමාජයේ ඉඳලා නැහැ. ඇත්තට මේ පොඩි මිනිහා ගැන තේරෙන්නේ නැහැ. මේ ඇඳිලි නීතිය දාන්නුනේ රාත්‍රි 10ට තෝ 9ට මෙහෙම රටක් පාලනය කරන්න පුළුවන්ද? රටක් නෙවෙයි ගෙදරක් පාලනය කරන්න. ප්‍රවෘත්ති අවසන්. ඔබට නිරෝගී බව සහ ආරක්ෂාව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.